අයිබන් දපුතේි පස්වන කක හයවෙනි පාඩ වියදම් ප්‍රවේශය ඇසවරෙන් ජාතික ගිනුම්. අපි පස්වෙන කක හතරනි පාඩබේ දිිකළේ නිෂ්පාදන ප්‍රවේශය නිමැවුම් ප්‍රවේශය පස්ව එක පස්වෙනි පාඩමි අපි ගෙනගත්තා ආදායම් ප්‍රවේශය දැන් අපි පස්වෙෙන එකකි හයිවිනි පාඩම වියදම් ප්‍රවේශය. බලමු. මේ ප්‍රවේශ තුනින් අපි හබායන්නේ එකම සංකල්පය. දුෘෂ්ටිකවුන තුනකින්. අවසාන නිමැවුම ආදෑම වේදමිකිනිික සමාන වන නිසා කලින් හතරවෙනි පාඩමය ගැනගත්තුූ නිෂ්පාධන ප්‍රවේශයේදිී හොයාපු දළ දේශීය නිෂ්පාදිිතය අගේට සමාන වෙනවා පස්වනිපාඩම කතා කරපු දළ දේශී ආදායම ඒ අගේට සමානවිය හිතුයි හයවිනේකක ඉගෙනගන්න දලදේශී නිෂ්පාධිතය මෙලදී ගන්නට දරණ වියදම දලදේශය නිෂ්පාධිතය මතවියදම කියලයි එතකොට අපි කියන්නේ. අපි බලමු ඒ. ඒ හැඳින්වීමම්මල විශේෂත්වයට මොනවාදහිතුූ පස්වෙන එක කිය සාරුවාර්ථික ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගඩිමින් ජාතික ගිනුම් හයවනිපාඩම වියදම් ප්‍රවේශය අපි යම් රූපසටන් කීපයක් සමගයක් රොස් නැසනල් එක්ස්පෙන්න්ඩිච දල ජාතික වියදමයි මේක අවසානය අපි ගණණය කරන්නේ සමතුලිත මට්ටමක් පෙන්දනවා යම් තුලාවක ගොස් නැසනල් එක්ස්පෙන්ඩිචච GE පුංචි සමීකරණයකුත්තියෙනවා ස ධන අයි ධන Gී අපි බලමු එකට ොහු එන්න පුළුවන් අපිට මොකක්ද මේ කියවන්නේ කියලා. ඉස්සල මේ පරිච්චයදෙන් කියවනද හෙමින් සීරුවේ හොඳින් අපි විමසිලිමත්තු කියවලයිමු. ආර්ථික කලාපයක් තුළ ෙරිටරි අර ආර්ථික දේශසීම මොකක්ද මේ ආර්ථික කලාපය දැන් හොඳටේවා මතකතියෙන් න හොදටේව පුරුදු වෙන්න ඕන ඉවන් නිතැතිීමම දැන් ගලාගනෙන්න්න ඕන ඒ මතකයේ ඔන්න ගොඩබීම් ප්‍රදේශය සාාගරේ තෙරිටෝරියල් ෝඩස් ආසා අරගුවන් අවකාශය ඉස්සිියල්නින් සමන් විතයි ආර්ථික කලාපේ ආර්ථය ලාපයක යම් කාල පරිච්චේදයකදී අපිස්සා මාන්නන් වර්ශයක කාලයක් තමයි මෙහිදී සැල්ලකට ගන්නේ. එයන් කාලපරිච්චේදයකදී නිපදවනලද මංහෙම කියලා හිට පස්සේ නිදහසේක තේරුම් කරනවා හිස් අවකාශයයක් යදාහගෙන ස්ලාබි කකොඩ කියවල පටන්ගම් පරිච්චේද. එකඒගොටස් එක එක විදිහට එක මෝස්තර එකක්කම විදිහරයන් අවශ්‍යනෑ. පොඩි විදත්වයක් තියෙන්න එබැයි නේද හොඳයි වෙනස් ක්‍රමයක් වෙනස් විදියක් වෙනස් ප්‍රවේශයක් නිපද වන ලද බා්ඩහාසේවා අරාර්ථික කලාපය තුළට යම්කාල පරිච්චේදයක් තුළ නිපදවන ලද බාණ්ඩ සේවා මිලදී ගන්නට දැරු වියදම් ඇසුරින් අදාළ නිෂ්පාධිතය මැනදැක්වීම වියදම් ප්‍රවේශය මගින් සිදු කෙරේ. වියදම් ඇසුරින් නිෂ්පාදිිතය මැනදැක්වීම. යම් කිසි වියදමක් දරන්නේ යමත්මිලදී ගන්නටද ඒ මිලදීගන්නාදී කොතරම් වටිනවාද යන්න ඒ වියදම ඇසුරින් අපිට ස්වෑගන්න පුළුවන්. පුුපියල් දහසක් වියදන් වනාා කියන්නේ. පුුපියල් දහසක් වටිනා ාන්ඩ් මිරදී ගත්තා කියන්නේ හුපියල් දහසක් වඩින බාණ්ඩ් නිපදවෙලතියෙන් න්නපේ ඒ මිරදී ගන්න නම්. මෙහිමිතන්න වීදම බින්ඳුවයිනං. නිෂ්පාදිිතයක් තීරණ විදියක් නේ මිරදී අරන්නේ නිෂ්පායිතයක් නෑ. වීදම දාහයිනං දාහක නිෂ්පාතිතයක් බිහිවෙලා තියනොකොතන එකක දිහරි අපි දාහක් වීදන් කළ මිරදීගන්න අන්න වගේ බොම පුංචි සරල සංකල්පත් එක්ක. මේ පාඩම පසු පස අපි හබාය හෙමනං. මෙදී සැලකිලට ගන්නේ ආර්ථිකය තුළ දන්න ලද. සෑම සියලුමාකාරයේ වියදම්වල එකතුව නොවෙේ. මොකද ඇතැම් වියදම් අපි මේකේද සැලකිලට ගන්නේෙ නෑ. ගන්නේ යම් යම් තෝරාගත් වියදම් කීපයක් පමණයි එවත් තෝරගන්නෙ කෙච්චරමාරුුණේ අවසන්වියදම් අවසාන පරිබෝජින වියදම් ස අවසාන ආයෝජන වදම් මෙතනදී අතරමැදවියදම් කිසිවක් ගන්නි නෑ ගත්තොත් අර නිෂ්පාදනකමේදී අතරමදී දවුම් බැර කලේ දීගන්න බහුගන්න දෝෂ වලක්වන්න ඒ මූල ධර්මය තමයි එතනත්කිවෙන්නේ සෑම සලුව වියදම් ලබාගන්නේ නෑ අපි ොරතුරැස්තුමේන්තු රදදි බල ොව තරගන්න වේද. ආර්ථිකයක් තුළ ධර්ුණු ලබන වියදම් ප්‍රධාන වශයෙන් සූරූප දෙකයි නිෂ්පාදන ක්‍රියාවලීයට සම්බන්ධ වියදම් ක්‍රියාවලීට සම්බන්ධ නෝන වියදම් හොඳයි. දැන් ඔන්න අපි ප්‍රවේශ වුණම් පයට. වම් පයට අපි ප්‍රවේශ වුණ. අපි පොඩ්ඩක් සැහැල්ුවෙන් වියදම් ප්‍රවේශයෙන් මොකදද අපට කියන්න එන පනිවිර කියන එක නිදහසේ. විම සල බලමු මෙන්න බල. මේ කුටුම් වංෂය ඔවුන් සතු නිෂ්පාදන සාධක ඔබ දන්නවා ව්‍යාපාර ආයතන අංශය වෙතට අලවී කරන බව. ඒ අලවිය වෙනුවෙන් කුටුම් වංෂිර ලැබෙන ආදායම් තමයි. දා යම් ප්‍රවාහය ඔස්සේ අපි ගණණය කරේ ජාතිකාදායම සහගන් දැන් මෙන්න බලන්න අපි මේ විදිට පොඩි බෘර්තාකාර ප්‍රවාහයක සැකැස්මක් මෙතෙන්ට ආදේශ කරගන ති ඔය ඇති කුටුම්භංෂය සතු නිෂ්පාදන සාධක ඔබ දන්න ොහොලින්ම නිෂ්පාදන ආයතන අංශේවිතට ගලා ගියයින් පස්සේ නිෂ්පාදන ආයතන අංශය ඒ නිෂ්පාදන සාධක යොද වලා බාණ්ඩහා සීවා නිෂ්පාදනය කරවා ස නිපදවන බාන්්ඩ සේවා අපි මේ සරලාකෘතිය ගෙදාගම් මුලින්ම අවබෝධ කරගන්න. එසේ නිපදවන නද බාණන්්ඩහා සේවා අලවි කරනවා අපිත දැ මේ සල්ලාර්ථකන අංෂකයි කුටුම් වංශෂයන්නේ කුටුම් වංක්ෂට නැවත බලන් නිෂ්පාදන ආයතන විසින් නිෂ්පාදන සාධක මිලදීගන්න ්‍රාතමික යෙදවුම් ඒ එදවුම් තුළින් නිමැවුමක් බිහි කරනවා බාණ්ඩහා සේවා. ඒ නිමැවුම අලවි කරනවා කුටුම්ංෂයට කුටුම් භංෂයමකුද කරන්නේ. ඒ නිමැවුම මිලදීගණ්ඩ වියදමත් දරනවා. මේ අංශ දෙක සර්ලාර්ථිකයේ ක්‍රියාකාරතුයෙන් තීරුම්ගඩ මෙතන නිෂ්පාදනය කළේ රුපියල් දහසක් වටින බාණ්ඩ නම්. නිෂ්පාදන ආයතන විසින් කුටුම්භංක්ෂයට අලිවි කළේ රුපියල් දහසක් වටින බා්ඩ නම් කුටුම්භංක්ෂය විරදීගත්තේ. ඒ සඳහා දැරූ වීදම රුපියල් දහසක් නම්. අන්න නිෂ්පාධිතයගේ දහයි වීදමයගේ දාහයි එහමනඟ අපිට පුළුවන් නිපදවන ලද බාණ්ඩ සේවාවල අගේ ස්වන්. අපි නිශ්ාදක කියන්නේ නෑ තොරතුරු දෙන්නෙ නෑ. තොරතුරු වසංරනවා කියලා. අපිට පුළුව ඒගොල්ලො නිෂ්පාදනය කරපු නිෂ්පාධතයගේ හොයා ගන්න කොහොමද ඒක මිලදීගත්තු ඇගන්ගේ ලානවා ඔයා කියීයක් පිදන් කරාද. ඔය කොච්චර බඩු ගත්තද. ආ මිච්චරක් බඩ වරගැ තියන. ඇැගුලු මච්චරක් කදලති න. ඔයා කොච්චරක් ගත්තද ඉක් නෑං හනවා. ආලහල අපි හොයා ගන්නවා. මේ මිලදීගත්තු සිරු දෙනා දර්ලාතියන වියදම්වල එකතු අවසානේ. මිලේන හරි, බිලියෙන හරි පිලේන හරි හුපියල් ලරි දහස් හරි දසදස් හරි එක වැඩක්නේ අපිට අපි මේ සංකල්පිතරුගම වීදම්දරපු සිරු දෙනා දරපු සිලු විය දම්වල එකතුව දාහක් නම්. අර උදවී අතන නිෂ්පාදනය කරලතිීන්නේෙ කියද. දාහක් වටිනා බාන්්ඩ්. ආ හිමනං අපිට. නිෂ්පාධන ප්‍රවේශයේ දී අපි ස්වෑගත්තු තොරතුරුම. පා ්‍රේශේ ತර තුර ಪට ೌරುද್ ෙ ನැ ನ ිය ද ්‍රවේශයේ ඇර വಿ දಂ ಟිಕೆ එක තු කර್ කියනවා අ ಗಳ್ಲ හදಲ ತ ೆಚ්ಚರ ක ಿಷ್පාಧಿತಿಯ කි ವಿಸල්ಲ නිෂ්පාಧತ අගේ ගණය කරනවා වියදම්ಪ්‍රවාහೆ ඇසුරෙන් ඒ මිරදී ගන්න දැරූ වියදමැසුරෙන් ඔන්න ඕකයි සරලම සරල අදහස වියදම් ප්‍රවේශීදී ಈගෙන තමයි. මේ කියාගෙන ආවි එ බලන්න මොකක්්ද කිව්වෙ කියලා හොදයි ඔන්න බල. නිපද වනලද බාණ්ඩ සහසේවා මිලදී ගන්නට දැරු වියදම් මසුරින් අදා නිෂ්පායිතය මැනදැක්වීම. ඉට පස්ස කියනවා හැබැයි දරණවියදම් සියල්ලම ගන්නවා අහෙමනෙමෙයි. ඒවා අතරින් තෝරාගත් වීදම් කීපයක් තමයි අපිට ඒ ගැන උදව් කරනවා එන්නේ 2008 System of National Account 2008 කියනවා මෙන මෙහෙමයි ගන්නේ. ඉදා ඉඳම්ම ජාතයේ ගිනම් කන ප්‍රමිති දැන් සංස්කරන කීපයක් ඔස්සේ අලුත්වෙමින් එනවා. ඉතිං අලුත් සංස්කරනේ තුළ තවත් අලුති තවත් ගැමරටකින් අලුත් අලු සංකල්ප හගුලදිවා අපි සියල්ල ඉගෙනගන්න ටෝනේ භාගිදී. ඒ සියල්ලිගෙන ගන්න ටඕනේ හොඳයි කියර දෙන්න දැන් එෙමනං රූපරාමුවෙන් කිවීමම හද මේදී සැලකිලට ගන්නේ ආර්ථිකය තුළ දනුලද සෑම සලු මාකාරයේ වදම් නොවේ කොටම් අතරමැදිවියදම් ස්තමේතු කරන්න ගත්තු දවිකරණයක් වෙනවා අපි ඇතුළත් කරන්නේ අවසානවියදම් අවසානවදම් ෆයිනල් එක්ස්පෙන්න්ිච දැන් කියනවා ආර්ථිකයක වියදම් ජාති දෙකක් තියෙනවාලු. නිෂ්පාදන ක්‍රියාවලීට සම්බන්ධ වියදම්. ඒ වියදම් තුළින් නිෂ්පාත යක්ත් බී වෙනවා. ඇතැම් වියදම් අලුතින් නිෂ්පාතයක් බිහිවෙන්නේ නෑ. නිෂ්පාදන ක්‍රියාවලිට සම්බන්ධ නොවන වීදම්. දැං අපි හිවිංසීරුවේ තර්කානුකූලව පියවරින් පීවර මේ සිද්ධාන්ත කරුණටික ඉගර ගනිමු 2008A හොඳයි. ික් විස්තර වැඩ කියල බලමු හිමින්. ඔබට හොඳට මේ විස්තර මේ පැත්තර ගත්තාම දර්ශයයටෙනවා කියලා මට හිතනවා මංඔන්න සීරු මාරුණ කියවන්න වමේ සිට දකුණටවාක්කය. වියධම් ප්‍රවේශය යටතයේ සැලකිලට ගන්නේ නිෂ්පාදනයට සම්බන්ධ වියදම් පමණයි දැ මොහොතකට කලින් කිවනි නි්පාදලට සම්බන්ධ නැතිවීදනු තියනවයි කියලා එන අපි ගන්නේ නිෂ්පාදනයට සම්බන්ධ වියද. කොටිම නිෂ්පාය සම්බධ නොනවේදම් තියෙන හඳු නිිද. ඒවා අතරින්ද අවසානවියදම් පමණයි. තවදුරට සකස් කිරීමකින් තොරව රිජුවම එක එල් ලේම. ්‍රයෝජනයට ගත හැකි නිමැවුම් තමයි අවසාන නිමැවුම් කියන්නේ එවැනි නිමැවම් හඳුනා ගැනීමත් එතරාම් ලේසි පහසුනෑ අප සිද්ෙන හඳුන ගන්න ක්‍රමේදයන් ඉගෙනගන්න උගන්නන්න ඉගෙනගන්න. එමනං ව්‍යදම් ප්‍රවේශයට සැල්කීලට ගන්නේ මේ වච්චනය වචන හිමින් හිමන් ගෙනගන්න හිමින් හිමින් උුල ධානනි කරගන්න මේ එක බම රසවත් මේ ප්‍රවේශයයක්ත් ආදෑම් ත නිමවුම් ප්‍රවේශවගේම තම ඊටත් ඊටත්ව දාාරසවත්. නිෂ්පාදනන සම්බන්ධ වියදම් පමණයි ඒ යටත අපි ගන්නේ අවස්සාන වියදම් ඒ අවසාන වියදම් කුටස් දෙකයි අවසාන වීදම් කුටස් දෙ එකක් තිබෙනවා එකක් අවසාන පරිභෝජන වියදම් අනික අවසාන ආයෝජන වියදම් වචනෙන් වචනිකුතු කරගන්න නිෂ්පාධිත බාණ්ඩ සේවා මිලදී ගන්නට දැරු වේදම හොයා ගත්තුත් නිෂ්පාදිිතයේ අගේ හොහරන්න පුළුවන්. නිෂ්පාදන ප්‍රවේශයේදී සැලකිරට ගන්නේ නිෂ්පාධන ක්‍රියාවලීට සම්බන්ධ වියදම් පමණයි. එහිදී ප්‍රධාන වශයෙන් එක මුුණුවර දෙකක් අවසන් පරිභෝජින වියදම් සා අවසන්. . මේ අනුවවියදම් ප්‍රවේශ යටතේ ගණනය කරන්නේ. රටක ආර්ථික කලාපය තුළ එකකනොමික් ටෙරිටර ආර්ථය කලාපය තුළ අලුතින් නිපදවන ලද අලුතිින් නිපදවන ලද එකතු කළ වටිනාකුමක් විිහිවිච්චි කියනකයි. අලුතිින් නිපදවන ලද බාන්ඩ සේවා පද්ධතිය මිලදී ගන්නට දරන අවසාන වියදම් බව පැදිලිවේ එෙනම් අරමැදී දවම් මෙතනද අදාළ වෙන්නේ නෑ අතරමැදී වියදම් අදාළ වෙන්නේ ඒවා අවසාන පරිබෝජන වීදම් හා අවසාන ආයෝජන වීදම් වශයෙන් ආකාරයකිම්ම්න්ෙන් ෆල් කම් ස අවසන් පරිබෝජන වීදමයි ෆයිනල් ඉවස්ම ආයෝජන වීදම් පාධ වම් එමනවෙන්න බල වියදම් ප්‍රවේශයේදී අපි නිරන්තරයෙන්ම සැලකිල්ට ගත යුත්ත නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වියදම්න්න ම් හඳුනගන්න නදේවාල් අතකතියාගන්න නිෂ්පාදනයට සම්බන්ධ නෝනවියදම් නොගන්නවා කියන එකත් අරුමයක් නෙමයිනේ හා. ඒ නිෂ්පාදන ක්‍රියාවලට සම්බන්ධ වියදම් අතරින් අපි තෝරාගත යුතුයි මෙන්න මුලින්ම දැන සිටිය යුතු වචනයදුම්. අවසාන වියදම් මේ අවසාන වීදම් කියන අතනමදවීදම් නෙමේ තවදුරටත් සකස් කිරීමකින් තොර මිලීගදීගත් අවස්ථාවේ හරිජුවම ප්‍රයෝජනයට ගත් හැකි යමක් වේද අන්න අවසාන් නිමැවුම්. එවැනි අවසාන නිමැවුම් සඳහා දරන අවසාන පරිභෝචන වියදමත් අවසාන ආයෝජන වියදමු තමයි මනං මේ වියදම් ප්‍රවේශයේදී සැලකිල්ලට ගන්නේ මෙන් අපිට හුරුපුරුදු සලflow උර්තාකාර සූරූපයක් නොගත්තත් ඔබට පෙන්දනවා අපි මේක හඳුන ගන්න උත්සාහ කරමුද කොතනද වියධම් ප්‍රවාහයන් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න බලන්න Per of good sense services බාන්්ඩසේවා මිලදී ගැනීම මිරදී ගන්නේ නිපදවන ලද බාණ්ඩ ප්‍රමාණයේ මේ ආකෘතිය තවත් ඊටත් වඩා සරල විදිහට මෙතනින් වෙන් කරලගන්නවා එයින් අවශ්‍ය කොටසවිතරා කොටුම්හෝල්ෆර්ම් නිෂ්පාදනා ඇතන මේ උදවිය බාන්ඩසේවා නිිපදවනවා. නිපදවලා බින්න බලන්න. ඒ බාන්්ඩසේවා කුටුම් භංෂයේ වෙතට අලවිකරද්දී කුටුම් භංශය. ඒවා මිලදීගන්න සියදමක් දරනවා මේ ප්‍රවාගමේ ඉහලින් හරි පාලින් හරි කොය හරි පෙන්න්න පුළුවන් එක තරකයක් නෑ එකක මෝස්තරලින් පෙන්නන්නේ ඒවා හොඳට දැකල දැකළො ල පදංවෙදුවන සංකල්පයක්ත්ත එක්ක. මෙන්න මේ නිෂ්පාද නායතන විසින් නිපදවන ලද බාණ්ඩ ප්‍රමාණය කුතරම්ද කිය එකක මැනගන්න පුළුවන් මේ දැරූ වියදම තුළින් මෙතන පෙන්න්නේ පරිබෝජින වීදම් විතරයි ඉතා සල්ල ඒදී අපි ගන්නේ කෙබඳු පරිබෝජන වියදම්දෆ consumption <mimitation> අවසන් පරිබෝජින වියදම් අපි උදව කරගම් එවැනි රෝපරාම කීපයක් ඔබ දැම්ම හැම ප්‍රවාහයක් පිළිබඳව දන්නවා නිමැවුම් ප්‍රවාහ නිෂ්පාදනය ආදයම් ප්‍රවාහ ආදායම දැම්මේ ඉගනගන්න උත්සා කරන්නේ පෙරුම් පුරන්නේ වියදම් ප්‍රවාහෙන් වියදම මෙන්න බලන්න. කුටුම් භංෂයේ හවස්සෝල්ස් ව්‍යාපාරංශියේ බිනස් ෆර්ම්ස් නැවත පෙන්නනවා මෙන්න මේ කුටුම්බ අංශී සිට ගමන් කරනවා ගැන්වි බාන්්ඩ හා සේවා සඳහා වියදමක්. ඒ වියදම දරන්නේ නිෂ්පාදන ආයතරන වලින් කුටුම් ංෂයේ වෙතට පැමිණී ගුට් සැන් සර්විසස් වාන්ඩ සේවාවල වටිනාකම ඒමනං එතනීම් පුළුවන් මේගොල්ලු නිෂ්පාදනය කළේ මොනවාද ඒ කොතරම් වටිනා අග යද්ද කියනෙක මැනගණ්ඩ් ඒකයිමතරන මූලධරමේ. ටුම් ව්‍යාපාර බාහිර රාජංශයකත් පුඩක් පෙන්න්නනවා for sector of Economic එමනං දැන් අපි නැවතවතාවක් හොඳට හුරුපුරදු වෙන්න මේ ඉමේජස් දැකළ 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 එමනං මෙෙන්ඩ මේ පරිබෝජන වියදම තුළින් පුළුවන් සරලාර්ථිකය නං කුටුම් වංෂයේ විසින් මිරදීගත්තු බාන්්ඩසේවා ප්‍රමාහණය දැනගන්න ඒ නිෂ්පාදිිත අගේ ස්ොෑගන්න එවැනි රූපරාම කීපයක් මේවාට පෙන්න්නන්නේ චරදවද ඉගනන තිනවද දන්න අද කියනෙක තහුරු වෙන්න වාට සතුරු වෙන්න කම්පලේට් සකිල ෆලෝ මොඩල් මෙතනදී මෙන්න බිස්නස් ෆර්ම්ස් මෙන්න මේ ව්‍යාපාරා යතන නිපද වන බාණ්ඩසේවා කුටුම් වංෂයේ විසින් මිලදී ගන්නවා ඒ මිලදී ගන්න දැරු වියදමයි අවසාන අපි වියදම් ප්‍රවේශය ඔස්සේ තක්සේරු කරන්නේ. තවවතාවක්. මේ එකකක විදිර පෙන්න්න පුළුවන්. ට්‍යා ව්‍යාපාර සිින්ිපද ව බා්ඩ මිරදී ගන්න දරන එක්ෙන්ඩිච වීදම තමයි වියදම් ප්‍රවේශයේ දී ද නැනල් එකක්ස් පෙන්ඩිච දල්ල ජාතික වීදම හැටියට අවසාන ඉගෙනගන්නේ මේ වගේ සමී කරනකි පයකුත් අපට ඉගෙනගන්න සිද්ධ වෙනවා මේ ප්‍රවේශය ඇතුළත මේ හැඳින්වීමක් කරේ නැවතත්ෙන්ඩිචස් වේදම ව්‍යාපාරාහිතන එ අලගේ නිෂ්පාතිතය අගේ වීධම් ප්‍රවේශය ඔස්සේ ස්වෑනෝ හොදයි දැන් මෙන්නම සූත්‍රය උගන්නන්නයි වෙන්නමි පරිච්චිද ඇතුළත හිමින් හිමින් හරි. අපි බල මොකක්ද කියන්නේ එක්පෙන්ඩිච්ච මෙත වීධම් ක්‍රමය වම් ප්‍රවේශය පපෙස සැමවල්සන් වි ස්ාර්ති ද්‍යාක්ය කෝල්ස් ඇස් Flow of Product approachach in ඉන්ඩියා ඉන්දියාව කියන විදි. It is known as outතලමත වීදම් ප්‍රේශයේ ඔබ ජාත්‍යන්ත්‍ර වශයෙන් ඉගෙන ගණන්නගයුත් බට වීද පුංචි පුංචි වෙනස් තුුම් එකම වගන ගන්නනවා GMamp;P Gros National Product is the Su of පture වියදම් සයල් ලේකතුවන්cur on goods and Service.uring one isඉන්න country වර්ෂයක් ඇතුළත බාන්්ඩසේවා බිරදී ගණ්ඩ දැරූ වියදම හර අවට්ලේ කිලත්කිරෝ එක් පඩිච කියලකිනවා. ඒ වියද මැසුරේෙන් නිෂ්පායතයගේ මයින විදියි වියදම් ප්‍රවේශීත කෙරෙන්නේ අවසානයේ ගොස් නැනල් පඩක් දර ජාතික නිෂ්පාතය හොයන්න පුළුවන් වන්න මේ වචනවං කිර දෙන්නම් කුටුම් භංෂයේ පරිභෝජන වීදම ව්‍යාපාරංසේ ආයෝජන වීදම රජයේ පරිබෝජන වීදමසාහ විදේ සංශය සමඟ හෝමාරු කර බාන්්ඩ හාසේවා අතර ශුද්ධ අගේ ශුද්ධ ආනයන අපන ශුද්ධ අපනයන කියන්න පුළුව ශුද්ධානායන කියන්න පුළුවන් සාමාන්‍යයෙන් එකර කියන්නේ නෙටෙක්ස් පෝට්ස් ශුද්ධපනයයින මේ එක එක කියල දෙන්නයි මේ පෙරවදන හදාගත්තේ. ඔන්න අපි ආවාපේ හැරුම් ලක්ෂයට වීදම් ප්‍රවේශය. අර මුලදී පාඩම පසුවම හඳු නදුන්නයින් පශසෙ දැන් ඔයා විමසීනිිඉින්නේ කොහම දර. අවස්සාන පරිභෝජන වියදම් අවස්සාන ආයල්ජින වියදම්. ඇසුරින් අරවියදම් ප්‍රවාහය ඔස්සේ රටී නිපදවන ලද බාණ්ඩසේවා පද්ධති අගේ තක්සේරු කරන්න කියලා. දැංහිමින් සේරිය බලාගම්. බිහිකරනලද බාන්්ඩසේවා පද්ධතිය මිලදී ගැනීම සඳහා. පාර්ශ්යෙන් විසින් දරන අවසානවියදම් ගණනය කිරීම වියදම් ප්‍රවේශය මගින් සිදුකිරේ අවසානවියදම් තමයි අපි ගන්නේ අවසාන වියදම් වියදම් ප්‍රවේශය ඔස්සේ මීකම කියවනවා ජාතික ගිෙනම් ගණනය කිරීමේ දී සැලකිල්ලට ගතු වියදම් සැලකිලට ගත යුතු විෂදම් කවරේදයන් හඳුනා ගැනීම සඳ පලපුුවෙන්ම අදාළ විවිධ වියදම් සංකල්ප පැහැදිලි කර ගනිින්මු හොඳයි මෙන්න වියද මේ ප්‍රධාන මූලාසර පරිභෝචන වියදම් ආයෝජන වියද ඒ පරිභෝජන වියදම අංශ දෙකක් තුළින් සිද්ධ වෙනවා කුටුම් භංෂයේ විසිනුත් රාජ්‍යංශය වෙතිය කුටුම්ද ඔබේ පවුලේ සාමාජික එදිනිදා ආහාරපාන ඇඳුම් පැළඳම් වෙනුවෙන් ධර්ණවීදම තමයි හෝ කම් සම්ෂන්ක් පඩිච කුටුම් වංෂයේ පරිභෝජන වීදම ඊ විතරක් ද රජය මධ්‍යමාණ්ඩුව සහ පළාත් සභාවැනි ප්‍රාදේශය පරිපාල නා හිතන ඔබ දන්නවා දැන් ඔබ ඉගෙනගන්න සමාර දරපුතා ලිගෙනගන්න පාසැල් ජාතික පාසැල් අධ්‍යාපන මාත්‍යංශය මධ්‍යම රජීයටතයේ තමයි පාලනය වෙන්නේ ගුරුවරුන්ට වැටුම් ගෙවන් පාසලට අවශ්‍ය ගොඩනැගිලි සම්පාදනය ඒ නඩත්තු කටයුතු මොනවාහරි ඔබේ පාසල ජාතික පාසලක් කියරනා නම් කරලතියන්නේ මධ්‍යම රජය තමයි ඔබේ අධ්‍යාපන සේවා වෙනුවෙන් වියදම් දරන්නේ ඉතුක මධ්‍යම ආණ්ඩුවේ පරිභෝජන වියදමා ඒම ඒක සලකා ඔබේගෙනගන්න පාසැල උබ ජීවත්වන තිස්ත්‍රික්ක අයිති පලාති පළාත් සභාවි අධ්‍යාපන අමාත්‍යංශී යටතිනං පළ සභාවිති අධ්‍යාපන නමතිගනේ පළ සවාවිතින අධ්‍යාපන අමාත්‍යංශය ඒමන ගුබේ පාසල ගුරු මහත්ම මහත්මීන්ට වැට්ටුපකිවන්නේ පළස් සභාවස්සයේ ත්භාව තමයි උබේ පාසලට අමශ ගොඩනැගිලි උපකරන පාසුකාම් සපයන්නේ රිය පළාත්පාලන ආයතනත් පරිභෝජර වී දම්දරනවා මොකද ඒඒ හජයන් තුළ තියන රාජ්‍ය පරිපාලන විහේ මත දැන් අපේ රටේ නම් මධ්‍යමමාආ්ඩුව සහ පලාාත්පාල න අයතන වශයෙන් හැම පලාතක්ම වෙනුවෙන් වෙනම විමද්‍යගත පාලන ඒකතියෙනවා මධ්‍යමා්ඩුව වේවා පලාාත් පාලන අයතන වේවා දරන්නා වූ බාන්්ඩ සේවා මලදී ගැනීම හා සම්බන්ධ පරිභෝජන වියදමත් මෙතනදී සැලකීලට ගන්නවා. එනම් අතක දෙ යන්න පරිබෝජන වීද මේ කොටස් දෙගයි කුටුම් භංෂයේ ධරණ පරිබෝජන වේදම්. සසා රාජ්‍යංශය ධරන පරිබෝජන වීදම් රාජ්‍යංෂය කොටස් දෙගයි මධ්‍යම රජයසාහ ප්‍රාදේශී පරිපාලන ආතන හොදයි. ලිදලයම් වෝ දළේශෂය වියදමයේ ප්‍රධාන මූලාශ තුනයි තාමකතා කළේ පරිභෝජන හා ආයෝජන වියදම් කුටුම්භංෂයේ පරිභෝජනය රාජ්‍යංශයේ පරිභෝජනය ඉට පස් සතිනවමකදද දල් ආයෝජන වියදම ප්‍රාග්ධන සම්පාධනය ඒක තමයි මෙතන මේ මූලාශ්‍ර තුනක් කියලා කියන්නේ නැවත කොටස් දෙකයි අලුත් අලුත් ලස්සන වචන තියෙනවා අවසන් පරිබෝජන වදම සත්‍යය සුනිශ්චිත පරිභෝජන වීදම කිය දෙන්න. Fin consumption ස්‍යය මො මතුපිටින් පේනදන සත්්‍යය කිය දෙන්න. අවසාන පරිභෝජන වේද මේ කොටස් දෙයි පුද්ගලික සහ පොද ජරිජනදම නැවතනවම්වෙැතට ඒ පුද්ගලික පරිබෝජන වේදම කුටුම්බ විසින් දරණ පරිබෝජන වේදම ඒ විතරක්න මේ අර ලාබ නොලබ නායතන කුටුම් වෙත දරණ පරිබෝජන වේදම ෆිෂ ඒ තමතරව වෙනත් බාර පාර්ශයන් විසින් කුට්ුම වෙනුවෙන් දරණ පරිබෝජන වේදම් ඒවත් අපි සැලකිලට ගන්න ඉස්සල සංකල්පයක බලාගන. පොද රි ෝජන දමකැ රජයේ පරිබෝජන වීදම ම හොතර කලින්කිව ගේ මධ්‍යම රජයේ පලාත්පාල නනාතුරල පරිබෝජන වේදම්. එස්සල් ඇතුළත් තවා ඉළඟට ආයෝජන වීදන. දළ දේශීය ප්‍රාග්ධන සම්පාධනය කියලත් කියනවා. දල ප්‍රාත්්ධන සම්පාධනය ඒමත් නම් කරනවා. ඒ කොටස් තුනත්වයෙනවා ස්ථාවර ප්‍රාග්ධන සම්පාධනය තොග වෙනස් වේ. වටිනාකම් වෙනස්වී. මිස්සිියල් ඇසුරින් වියධම් ප්‍රවේශයේදී පළඹෝ අපි කලපාගත යුතුයි දළ දේශී වියදම කියන සංකල්පය ඒට අපි දැන්තමත් දන්න ශුද්දපනයන ගලපලා හොයා ගන්නවා දළ දේශීය නිෂ්පාධිතය කියන සංකල්පය දැන් මං හොතත් මෙම ඉදිරියට ඇවිත් ඒ සියලු කරනු රණා නැවත ආපස්සටගෙන හිල්ලා එකින් එක පැහැදිලිවකිර දෙන්න උත්සා කරන්න. මේ ප්‍රවේශයේදී අල අවශ්‍ය යෙදුම් ටික දෙැක් ඔය ගොල්විී නොන මෙන්න මෙච්චරක් මට හොඳ ටෝමැති. වියම් ප්‍රවේශයේදී ප්‍රධාන වියදම්වර්ග දෙකක් ගන්න. මත කරන් ෝජන වදම් ආයෝජන වේදම්. පරිභෝජන වියදමී ප්‍රධාන කොටස් දෙකක්තියෙනවා. කුටුම්භංෂයේ පරිභෝජනය රජී පරිභෝජනය රාජජංශයේ කොටස් දෙකක්කින්නවා මධ්‍යමාණ්ඩුව පලාාත්පාලන අයතන දැනට ඒ ඇති ඉට පස්සෙමොම මතක් කල දෙන්න ආයෝජන වීදම. තව්මතක නෑ ඔවැයටට ආයගෙනවීදෙන. ඒ කොටස්තුනයි දැම් මතක තියගන්න. ස්ථාවර ප්‍රාග්ධන සම්පාධනයේ තොග වෙනස්වීම් වටිනාකම් වෙනස්වම් කියන්නං. ඒ වටිනාකම් වෙනස්වීම් කියලා කිවටයකි තින්නේ වටිනාකම් අත්පත් කර ගැනීම් කියලා. අත්පත්කර ගැනීමම් සහ බැහැර කිරීම අතර වෙන හිද අපිටහසුව මත තියාගන්න පුළුවන්. වටිනා කම් විෙනස්වන් කියලම හරි දැන් ආයෝජන වීදම කියෙන දැම්මච්චර සැරට හිදන්න එපා එකක් ඉවර කරගමකු ඉස්සල්ලා පරිභෝජන වියදම් ගැන ඔන්න බලමු. දැන් අපි නිදහස් රූපරාමක් දා. මෙන්න බල හොඳ මෙන්න ආර්ථික ගොඩ බින් ප්‍රදේශය මන්න තෙරිටෝලියර් වෝටස්මන්න අපි සාගර කලාපයන්න ගුවන් අවකාශය සංකීතවලින් තමයි ඔල්වටදාගන්නේ අවශ්‍ය කරුණු මේ ත්‍රීමානව වගේහි පෙන්නට බැහැනි කොහොමත් මේ තමයි හොඳ මිදිරි පත්කිරීම දැන් ඔල්වටද මේ ගොඩබිම් ප්‍රදේශය මේ ආර්ථිකයට අලත් ජාත්‍යන්ත්‍ර වශයෙන් බෙදාාවෙන් කරදී තිබෙන සාගර කලාපේ ටෙරිටෝියල් වටස් මයිකයන් ගුවන් නොවකාශය ස්පේ මෙන්න මේ සඳර්භය ඇතුළි යම් කාලපරිච්චේදයක් අවුරුද්දක් දන්නේ අවුරුද්දක් ඇතුළත දරන්නා වූ අනේකවිද වියහියදම්තිෙන ඒ වියහදම් අතරින් වියදම් ප්‍රවේශයේදී සැලකිල්ලට ගන්නවා පරිභෝචන වියදම් මේ කියන වච්චන එකෙන් එක ඒ මුොහොතෙ කියනොද හොඳින් ආගනින්ද එතකොට මතක තියෙන්නු ඕනටික ඉබේම මතක හිටන විදිේ ක්‍රමයකටයි මංගක කියලදෙන්. ගොඩබෙම වේවා සාගර කලාපේ වේවා ගුවන් අවකාශමේවා මේ සධර්මයෙන් සමන්නිත එකකනොමික් ෙරිටරී ආර්ථය කලාපේ ඇතුළේ දරන්නාව අනේක වියදම් අතර එක් ප්‍රධාන වීදමත් පරිභෝජින වීදම. ඊ විතරක්න මේ තවත්වීදමක් තියෙනවා ආයෝචින වීදම ආයෝචින වීදම් කියන්නේ ප්‍රාග්ධන සම්පාධනය ඉවස්සාමාන්‍ය දැනීමදැන් හතරක් ඉවර කරලා පස්වනකකත් හයවෙනි පාඩමට එනකොට ඔබද නාර්ථ විද්‍යා දැනුම් සම්භාරයක්ත්ති එක්ක පරිභෝජන වීදම්මනුවද ආයෝජන වීදම්මනුවද කියනෙක ඔබට අරුමයක් නෙමේ. ආයෝජනය ප්‍රාත්ධන සම්පාධන පරිභෝජනය ඉදිනිදා පරිහරණ. දෙ පරිභූෝජන වියදම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ඉවසලයින්නවෙන්න. අපි එක උපමාතෘකාවක් හැටියටර තීරම් ගනින්න පරිභෝජන වියද. මේ කොටස් දෙකයි එකක් තමයි මේ කුටුම්භංෂය ඉදිනිෙදා දීවත් වෙන්න කන්න බොන්න අඳන්න පලදින්න ඉගන කියා ගන්න ලෙරර දුකට බේත්තේත් ගන්න විනෝධවෙන්න ඒ වගේ. ඔවුන්ගේ ඉදිනිදා අවශ්‍යතා සඳ දරනවා කුටුම්වංෂයේ පරිභෝජන වේදමක් හවස්ෝල් කුටුම්ංෂයේ පරිභෝජන වේදම දැල්ට මතකතියාගරන්න පුංචි සංකේතියක් ඉංග්‍රීසිී අකුර කුටුම් ංෂයේ පරිභෝජන වදම දැනට අප ඉතාම සරල සංකේතියක් ගමු ඒගුල්ු පරිභෝජන වදම දරනවා මේ ව්‍යාපාර ආයතන අංශයේ විසින් නිපද වන බාණ්ඩ සේවා මි දී ගන්න මතු මෙතනින්න්නෝපී රාජ්්‍යංෂය චෙන්ට්‍ර ගවන්ම. පොදු රජය ජීගලතිී ඒ සංකේත මතකදා දැන් ප්‍රවිශේදීම දැක්ක දැන්ටබි ජීකිලගම්. රජී රජයේදිනනි ද අවශ්‍යතා සඳහා මධ්‍යෙම රජය පමණක් නොවේ ප්‍රාදේශය පරිපාල් නායතන විශේෂයෙන් පළ සබා නගර සබා මහනගර සභා ප්‍රාදේශය සභා වේතියෙන්නේ. ඉරා ජංෂ අදරනවා ඉදිනෙදා ඔවුන්ගේ සේවා කටයුතු පවත්වාගෙන යන්න බාණ්ඩහස්සේවා මිලදී ගන්නා වූ පරිභෝජන වේද. එමනං පරිභෝජන වේද මේ දැන් කොටස් දෙකයි එකක් රජයේ පරිභෝජනය කුටුන් ංක්ෂයේ පරිජයොටස් දෙයි. රජයේ පරිබෝජනය ප්‍රධිකට කරනවා මධ්‍ය මාණ්ඩුව සහ පලාාත්පාලන ආයත. ඉට පස්සේමන්න අහගන්ඩ ඊරඟට දැනට දෙැනගන්න ඕන මදකතියා නොද. පී ව්‍යාපාරාත නංක්ෂය ආයෝජින වීදම දරන්නවා. ඔයාට මේ රූප සටාන හොඳර මතකයි. අර ආදායම කලාගෙන නව ඉතුරුම් ඉතියකිරී පරිභෝචින වියදම් ආයෝචින. දැන් මම් මේ පෙන්නන සංකේත තුන හොඳට බලන් මෙන්න මේ සංකේත තුන්න එකක් තමයි සී කුටුම්වංශයේ පරිභෝජන වීදම ඔන්න එකකා. එයා හොඳට මතකතිය ව. හවෝල්ම් සම්ෂන්ක් පෙන්්ිචච ඇහට ගන්නෝගට කුටුම් භංෂයේ පරිබෝජන වීදම තවක්කි නික්කන්නවා මෙන්න චී කවද රජී පරිබෝජන වීතම දැන් පරිබෝජන වේදම් දෙකයි මේ අතරතුර පොතයි පෑනැයි ලෑස්සිතිකර ගන්න ඇට තාම පහසු විදිහට ගොුණු කරන්න පුළුවන් පොඩි කටු සටන කදාගන්න ඇැත්තම් මේක එකදිකට බලාගනීටටම ඔළුවට එන්නේ නෑ. ඔුවට එන මදි ද පොි දෙයයින්නේ පොි කරදාසික මංකන කටු සටානාදාගරන්නකු. ඉට පස්සේ තවත් සංකේතයක් දෙනෝ මෙතන. අයි ඉන්වස්මන්් ප්‍රාද්ධනය. ආයෝචනය වෙනමනවදය දෙම් මං ඔෑට දුන්නා අකුරුත්තුනක් ඒක මේඩ මෙහම පුරුදු වෙන්න කියව සීධන අයිධන G C I G හරි හරි දැ මෙච්චරයි දැම්පානම පටන් ගණන මේ වච්චනතුන මේ අකෘතුන ොදට ඇැති අපිට ශක්තිමත් ආරම්භයක් ගන්න. සීධන අයිධන ජී කටපාඩනෙමේ නමුත් ඒක ඒ වගේ මදකතියාගන්න එක අමුතු සිිස්ටර්ම් එක මේ පාඩම ලේසිංගිගෙනගන්න නැත්තං වටි අන්ඩනෝ පරංගයා කෝට්ටි ගියාවවගේ අපි දැන් ටිටිකල් පාත්ක කිටික්‍රමයක් කදාගෙන යන්නේ පාඩම අඩුකාලයක් තුළ ඉත්තාම ශක්තිමත්ව මතකතියාගන්න ක්‍රමයක්. සී කුටුම් වංශයේ පරිභෝජන වීදම. ජී රාජ්‍යංශී පරිභෝජන වේදම අයි ව්‍යාපාරංශී ආයෝජන වේදම. දැන් ඔයාල මම කියන විතීටම මේ වැඩි කරන්ඩුවනී මේ පාඩම රසවත්ත තේරුම් ගන්නනා. දැන් සටාම්පොතයේ පොඩි කටු සටහනත් ලියාගම්ම මෙහෙම අත්තකරෙන් මමත් ලියන්නම් වියදම් ප්‍රවේශය ලොකු සටහනක් ලියන් යනව නෙවේ. මේ කියනදී පෑහරිට අනුගමනය කළොත් මේකෙත් කප් එක ගහන්න පුළුවන්. වියදම් ප්‍රවේශය. එච්චරයි. ඒ අයටතේ උපමාතෘකාවක් අනුමාතෘකාවක් ලිය ගම මේ කිටි සටහන්ලියන් හ. දල් දේශීය. ියද මේ මාත්‍රකාව කියර දෙන්න තියෙන හොඳම විදිහමී දැම් පොඩ්ඩක් ඔහට දැන නොවදැ එක එක මාතෘකාවලට උගන්නන කොටමම ප්‍රවේශ වෙන ශෛලිය වෙනස් එහම තමයි ඒඒ සංකල්ප ඒ විදියට හොඳ එමනම් තැන් අලියාගත්තෙන දරදේශය වේදම පොඩි සංකෙතරිිකත්ය නොදැම් පුරදු වෙන්න ගොස් ඩොමිස්ටික් එක් පෙන්ඩිච කියන්න කල්ලමු ජE ද දේශීයියදම ඇතුළ තියෙන වචන ලියන්න එපා එකවරම පුරදුවෙන්නත් හොරුුවවෙන්නත් ඕනවෙ ගල්. දල ගො දල වගේ දේශීය ඩොවස්ටික් කලාපය ඇතුළට වියදම එක්පෙන්ඩිච හරි දැන් එක වාකයක් ලියන් වුන මගිත්තෙක ම ලියන වේගෙන් මදයක් මම ලොකු අත්තකු ලොකු බෝඩ් එක ලොකරලිය අද්දි ඔයා පුංචි සටාමොදක පුංචීර කොච්චන වේගෙන්ද යන්න පුළගද අපි බලමු මොකද දැන් ලියන සටාන. දැන් ලියෝ මගත් එක්ක මෙෙන්න්නහේම.ඔන්න මාත්‍රකාගෙනනල්ලා ස්ථාන ගතකිරවා දැන් ලියන්න මේකයි. දලදේශය වීදමකිනේ ආය දලදේශය වියදම යනුහෙම හැක්ිය ආර්ථික කලාපේ ඇතුලත මවත් ලන හ බලආි කලාපේ ඇතුත ලියන්න මොනමකපුරුවමආ කලාප ඇතු ව කරන්නන් ව පුගන්න විසින් දරන පරිභෝචන හා ආයෝචන වියදම පරිභෝචන හා ආයෝචන දලදීශීය වියදමයි දැම්ම ඔය ඔය ලියන දේවල්. ඔට තොඩා විස්තරාත්මකෝ සටහනය තියෙනවා මීත පෙන්න්නනවා. ඒ ඇට විඩියෝස් බල බලා ඔහන ආයල්ලියයා කන්නක් පුළුවන්PDFේ ගන්නගන්න පුළුවන් හැබැයි පFේ ගෙන්න්නගත්තන වැඩක් නෑ. පඩවෙදල තියන්න ඕේ ගඉන්න පිඩිය එක අවශ්‍යන සටානයක අපි පාඩ මියවුරච්චිකාම පෑට සූදනම් කලා තිීම දැන් මෙතෙක් කරම පාඩ ඒ විදිර ගන්නගෙන තිීරනු එතුට තීරෙනවා නැවතවතාවක් වීඩිය එක දාගත්තාම ඒ නෝට්ටිකත්තෙක් හිස්තැන්ටික පුරෝගත්තාම පැකේජ්ජකම හරි සියල්ල සම්පූර්ණයි ආය වෙන මුකත් ප්‍රශ්නුත්තරක් ඒත් ඔක්කොම කරලනති දැම්බල ඇ ම කදලි වේ ඔයගේ වේගේ මග වේකට වැඩි කරනම දන්නවා හනයි දැම්බලමේන. දලදේශීය වියදම කියන්නේ ආර්ථික කලාපේ ඇතුළතවාසය කරන්නන් යම්මා අවස්ථාවක රට ඇතුළ ඉන්න පුද්ගලයන්. දරන පරිභෝජන හා ආයෝජින වීදම දලදේශය වේදමයි තවිදගෙන් කිනවන ආර්ථය කලාපය ඇතුළත බාණ්ඩ හස්සේවා පරිභෝජනය හා ආයෝජනය වෙනුවෙන් දරනවියදම තරදේශී වීදම දෙැන් මෙන්න බලන්ඩ මේ රූප සටහනත් එක්ක මොකදද මේකින් කියවෙන්. මෙන්න දරුවනී ආර්ථික කලාපය අපි මත කැතුවම මේ ගොඩමම් විතරක් ලකුණ කරන්න නැතුව මේ සම්පූර්ණ අවකාශ මෙතනදී සංකල්පයක් හැටේට ප්‍රතිරූපයක් ඉමේජයක් හැටේට හිතා ගන්න මෙෙනවා නැත්තම් වැර චිත්‍රරයක්ක්මනවා මේ ගොඩ බිම ඇතුළට විතරක් කියලනෑ. මේ සධර්මයත් තුළ යම් කාල පරච්චිය දෙයක් ඇතුළත වාසේ කරන පුද්ගලයෝ. මෙන්න ඒ වාසේ කරන පුද්ගලයෝ. මෙන්න අමි පොඩි සංකීතගම්මු ආර්ථී කලාපය ඇතුල ජීවත්තරයම පිකේ කාටු නඳන්නහරි ඉ ඉදැ මේ ආර්ථී කලාපයඇතුලේ මහිහ වඩ බයිහිද බලන්නමන්න බහදයි අපිුදැමම අතාතීරෝ දවර නැ ආර්ථී කලාපයඇතුලේ මිනිකකා සම්පදායක් විදිර පුංචි පුචිකාටුන න්නන්නේ රුවල් නය රුවල් හොරුවන් දින්නේ තවයිති අපේම ගුවන් සීමාවකුත්තේ ගොුවන්නයනත් යන රි කොප්ටර යවා ඒක සංගීතය හ ැ යනවා කොට්ට යනවා හරිු හම ඉතාගන්න ඒම තමයිමච්චේ ගඩෝන මේවගත් මනස්සව නො මේ යාත්‍ර රබෝලන මේගිරියන් යොගෙතන්න මිනිස්සු ඇති ගට්ටි වැඩකර නීමුහහිම ඉන්නවනි හරි හඳ කාරමණ්ඩලේ මේ නැවත්තින්නව ක අපපිත්තු වා යොකොමන්නවා දැ ඇතුල තින පිටත් තින්නවා හැ මේ ඔොක්කොම ලෑන්සි ආර්ථය කලාප කමික්ටෙරිනරී යම් කාලපරිච්චිය දෙයක් ඇතුළත යම්වර්ෂයක් තුළ මෙන මේ සධර්බය ඇතුළේ කණ්ඩ බොන්න අඳන්න පලදින්න සහ අර ප්‍රාධ්ධනය වෙනුවෙන් ආයෝජනය කරන්න දරන පරිභෝජනහා ආයෝජින වියදම් අවසන්වදම් අතන මැදිවීදම් ගන්නේ නෑ. අවසන් පරිභෝජින වියදම් සහ අවසන් ආයෝජන වීදම්. ඒ අවසන් වීදමුලටත් උදාාර නවත කතා කරනවා මේ මූාරම්භයක් විතරයි පාඩමේ ඉස්සනට සරුසාර කතා කරනතෙක් එවනං. මෙන්න මේ ගොඩබිම් සීමාව ඇතුලේ සාගර කලාපේ ටෙල්ටෝරියල් ෝටස් ස මෙ ආස්පේස් ගුවන් කලාපෙ තුළ යම් වර්ෂයක් ඇතුළත වාසේ කරන්නන් සැරිසරන්නන්. පරිභෝජනය වෙනුවෙන් ආයෝජනය වෙනුවෙන් දරන අවසන් වියදම් සියල්ලේ එකතුව දළදේශය වියදම. හැබැයි මේ දළදේශීය වියදම කියන්නේ. දදේශය නිෂ්පාධිතය ම නෙමේ ඔන්න දැන් ඇති වුණ ලොකු ගැනලුවා ඇයි මේ ආර්ථික කලාපේ ඇතුළත වාසය කරන පුද්ගලයෝ අපි දැම් මේක පොණ්ඩක් සැහැල්ලුවෙන් සරලව උදාරණය පවා සැහල්ලු කර ගනිමු ටෙරිෙටෝරියල් වෝටර්ස් යාස්පේස් එ ඔක්කෝම පොඩ්ඩක් තාවකාලිකව පොඩ්ඩකට අනත කරලා අපි මෙම හිතම පුංචි නියදයක් අප යුදාගම සාම්ප නියදයක් දන්න නියදයක් කිවා දැ මේ ආර්ථික කලාපය ඇතුළත මමදැ සම්පූර්ණ සිතය මඳින්න කොටසක් කැඳරතිීෙන අපිතු වියම් ප්‍රදේශයක් අපි තෝරන්න නගරය නගරයක්ම් පලාතක්ම දිස්ත්‍රික්කයක්ම ඕනෙත්නේ. අපි නගරයක් ගම් මේ නගරී සීමාව මෙන්නම නගර සීමාව කිය හිතන්න. මකක්කරයුක සංකීතයක් හිතාගම් ඔ වැඩිවා සීරී සිතන්න යන්න එපා දැම් මේ රටේ යම් ගොඩබින් ප්‍රදේශය ඇතුලේ තිර නගරයක්ත්තුම මීතිී.දැ මේ නගරය ඇතුළේ කන බොන්න අඳන පලදින. පුද්ගලයෝ කන්නේ බොන්න අඳින්න පැලදින්නන්නේෙ කුටුම් භංෂය පරිභෝජනවිතර ගමකු වඩා සරලගල ද යම් ආර්ථික කලාපයක. ඇතුළත පිරිි යම් නගරසීමාවක් ඇතුළේ යම් කාලපරිච්චය දෙයක් ඇතුළත ජීවත්වනවා. විවිධ පුද්ගලයෝ. මතකතියාගන්. ඒ රටේ නේවාසිකයොත් ඉන්න පුළුවන්. හැබැයි. කාලිකව හැදිීසිරිින නිවාසික නෝන පුද්ගලයොත් මෙතන එකන්නේ දීර්ග කාලීනව පදිංජිටඇවිත් නැති තාවකාල හැඳී සිටනය සංචාරක වවෙන්නත් පුළුවන් ඒවෙච්චර ගැුරු සංකල්පනේ මෙතන තේරුම්ගන්න එකත් තේරුගන්න හැදි සින පුද්ගලයන් කිවා වාසය කරන්නන් කිවවෙ සිරදන තුළ වත් සරල කර යම් රටක යම් නගරයක් ඇතුළේ අපිතු ඒ හටීම පුර වෙසියන් විතරක් ඉන්න කියල ඒ නගර කවුරුත් සංචාරකයත් නෑ නගර කවුරුත් පිටට සංචාරය කරන්න ගිල්ලත්න හිතර සරලෝගම් තාම ප්‍රාථමික ස්ුභාවයක් ඒ නගරය තුළෙඒ ජීවත්වෙන මිනිස්සු කන්න බොන්නේ අඳන්නේ පලදින්නේ මොනුවද. අපි එක කෑම්වෙේලක්ගම් උදේ කෑම වේලා උදයාර වෙලා බලන්නවා උදා්‍ය සරලෝගී නටි දෙැන් ආර්ථික කලාපය ගොඩබිම සාගරයේ ගුවන් අවකාශ ඔක්කෝම සරදල ගොඩබිමටරිිතරක් ගෙනනාව. ගොඩබිමින් නදරේ කරගෙනාව ඒ නදරෙන්ගෙනවා ඒ නගරය තුළෙඉන්නේ ඒ නගරීම ස්තේර පදිංචිකාරු විතරක් කියලා. ඒස්තේර පදිංචිකාර වෙන කොහවත් ගීලත් නෑ ඔක්කම දෙෙන මිර න්නවා. යන කනවබනොවාදදිනව පාන්දිනයකින් ආහාරගෙන විතරක් ගත්තා. උදේ ආහාරවෙල විතරයිම ගත්ත. ඔන්න දැන් ඒ පුද්ගලයෝ උදේ ආහරවලට මොනවද ගන්නේ. මොනවද වියදන් කරන්නේ මෙන්න කෑම වියදම. උදේ පාන්දරින් නැගිටලා. මේ කියන පුද්ගලෝ අප හිතම කිරිත එකක් බුණු කිරි රි එක එක හරිට ලියන්න පැන එක වචනයක් නෙමේ මගේ ති ලියවුනේ එකම වචනක් වගේ හරි රිතේ අයලී ලස්සනට ඔන්නයි වගේ පුංචි සරන්න උදාහරනක්කයන්න දැ රිතේ උදේ බෙට්ටියක මේ කිරිපිට අපිතම පිටරටින් ගින්නපු දේවල් ආනයනික කිරිපිටි. සීනිහෙම දා හොඳ රසට හදල බොන්න යගුොල් කිරිපිටි විතරත් නනේ ඒ කිරිතේ කරදාපු සීනෙත් තමතයක විතරයි හැබැයි ලංකාවෙන්නේ කාට ටික තේටිකමඩින් ශ්‍රී ලංකා දේශී තේ දන්නගන්න වතුර ටිකත් අපේ රටටි හරි ටැප් වතුරෝ ටික කහර ටික අප වැයි කිරිපිරි ටිකයි සිීන ටිකයි ඉම්පෝට සමාරවිට හරිත් ඇතික දැවන තඒක බිව්වා බෙට්ටියේක හරි උදේට දැන් කණ්ඩිපේ අපි කැම් විලම කද වට රු බණන්ඩකු මගේ මිනුවේක දැන් අපි තේක බීලයිවර වෙලා ට පස්සෙි පාන් පරිභෝජනය කරනු රි්පුෙක් බලන්න කොච්චර සරල උදාර යැද කියලා අපිට කොච්චර සමීපද කිය බලන්න මේ මාහර වෙලක් ගත්තු නැතිෙනෙක් කොතරඉදව. දැන් කිරිතයක ඇතුවෙ ෙන කිරිපිටි ම්පෝටරිෝ ආනයක පාංහදපු තිරිුපිට තරි පරිප්පු ද ලංකාව පරිප්පට හේතන කියන්න පරිප්පුත් ආනයනක දැම්මට කියන්න තවම පිවිව්දී ආහරවිලගෙන විතරය කතාගරී තව කෑම විතරය ඇඳම් ගැනීම කතා කරීනේ බෙට්ටියක බෙක්වස්ට එක.මට කියන්න මේ ආර්ථික කලාපේ ඇතුල ජීවත්තින මී මනුස්්‍යයෝ ළේ පරිබෝජනය සඳහාීදම් කළේ හවෝල්ම්ම්ෂ කුටුම් ංෂයේ රිෝජන වීදම ස කුටුම් ංෂය පවුලක් ගැනහිතමු කුටුම්ෂ පරිභෝජනය සඳහා පරිෝජන වීදම කුටුම්ෂ පරිබෝජනය සඳහා වීදම් කර මොම ත්තුම උදෑසන ආහාරවේලේ කිරිතේකෝප්පේ පාම්බාගේ අර පරිප්පහොද පිරිසියයි ඇතුළෙ තිබුණේ දලදේශීය නිෂ්පාදිතයට අදාන දී විතරක්මද දදශී නිෂ්පාතිය කියන්නේ ගූගෝලීයේ ප්‍රද ආර්ථික ප්‍රදේශයේ ආර්ථය කලාපේ ඇතුල නෙපදවකුදේ දැන් බලන්න මේ දරපු වීදමෙන් සීනිිවල්ට දරපු වියදම කිරිපිටිවලට දරපු වියදම පරිපුවලට දරපු වීදම. අර පාං භාගිට අදාළ තිරිගු පිටිවලට දරපු වීදම. මෙලටනිපද වූ බාණ්ඩහාසේවා වෙනවෙද ආනයිනික බාණ්ඩ සේවා වෙනවෙන්න. ආනයන වෙන. ආදැන් අර ගෙදර අර නගරේ අර දිස්තරිික්කේ අර පලාාතය ගෙනියන්ට ප්‍රසානය කල්ලා අරආර්ථික කලාපේදක්වා. මේ පුංචි උදාාරණේ යම් පවුලක උදෑසන ආර්මවිලම ගත්තේ හිතන්නේ ඔයාගේ ගෙදර ඔයා උදේට කවදරි දවසක නැගිටලා කිරිතේකක් බිවවා පිටනගෙනපු කිරිපිටි පාම්භාගෙකයි පරිපුදදිරිකුයික් එක කාලා ස්කල පත් දැති නවතින්න. ඔයාගේ මිනුව කඇතුරතියෙන්නේ සීරටදී විතරක්මද නෑ ෆිටරටදී තිබුණා මේ විවෘතාාර්ථිකය තුළ ලෝක හැමරටකමහිමයි. මිනිස්සු කණ බොන අඳින පලදිනදී තුළතියෙන්නේ ඔවුන්ගේ ගටම නිපදපුද්ී වෙනුවෙන්ම පමණක් දැරු වීදම නෙමෙයි අන්න එතනතිනවා සංකීර්ණ ප්‍රශ්නයක් අපි. සරලෝ විෂිදාාගතයුතු අවබෝධ කර ගතයුතු. දැන් ඔෑල යුවනිපුතීමිහිම දළදේශය වීදම කියන්නේ රටතුල වාසය කරන්නවුන් විසින් පරිබෝජනය හා ආර්ජන වෙනුවෙන් ධර්ම වීදම කියලා. දැන් අවංකවම ඔයාට දෙන්න විදිහට ඔයාගේ හර්ද සාක්ෂි එංගව ඔයා හිතල බලන්න අපි කනබන අඳින්න පලදින. අපි මේ හට ඇතුළ ඉඳගෙන දරන වියදම තුළ සලගීතු ප්‍රමාණයක් තියෙන්න්නේ අපේ ආර්ථික කලාපේ ඇතුළත බහි කළ ධනදේශය නිෂ්පාධිතේ බාණ්ඩසේවා සඳහාද එමනැත්තාං අපේ ආර්ථය කලාපෙන් පිරත නිපදවපු ආනයනය කරනද බාණඩහාසේවා සඳහාද තවමත් අපි අවංකොම හිතෝත් අපේ මිනුවක අපේ වට්ටෝරු ඇතුළේ වැඩිපුරතියරන්නේ සියරටදේෙන් එමයි පිටරටින් හිනාපුදේ. ඒකයි ආර්ථක විද්‍යාවේ ඇත්තකතාව ඇත්තිගෙනගන්නන ඇත්තමතත්වේ. ඉන දුවේ පුතේ දැම් බලමුූ ඔයා ලියාගත්තුේ පුංචි වාක්‍ය ඇතුළේ තියන ගැමරු අදහස. දල දේශීය වියදම කියන සංකල්පය ඇතුළෙ එකතු වෙලා තියෙනවා එකාතකින් මෙරට නිපද වන ලද බාණ්ඩ සේවා වෙනුවෙන් දැරූ වියදමත් තියෙනවා දැන් අර පරිප්පෝද්ධි රම්පකරපිංචටික තුන පහටික ලුණුුවමෝල්ටික මේඩින් ශ්‍රී ලංක හරිද රම්පකාරපිංචටි ාටි ලුණවබූල්ටික ඩින් ශ්‍රී ලංකා හැබැයි පරිපපුටික මඩින් ඉන්ඩයා මයිසු අර පාම්ාග හදනකොට පෝර්ණේ පාම්පුච්චන කොට දරටික ලංකා. හැබැයි පිටිටිකයි පාම්පි පෙන්ෙන දාන බේකින් පවඩ ඊස්ටවාගේ ඒ අතනමැදි කාරක තරිු පිටි ස එතකොට ඇමරිකාවි පිටි ඉන්දියාව පරි්පුයි නැත්තං අපිට බ්‍රෙක්ෆස්ට එකේ පානුත්නෑ පරිප්පුත් නෑ හනං කන්න වෙන්නේ සීරට දේසිරි සබද හොඳයි අල මතල්ල මයුක්කා පොල් සම්බූල බඩරින් හොඳයි පෝෂදයි නොත් පුරුදලාතින්නේ වන වනි ඔන්න අර්ථ දෑ ප්‍රාගක්‍ය අතරත් න. තන දේශය වීදම කිව්වාම රට ඇතුළේ ආර්ථයක කලාපය ඇතුළේ දරන අවසන් පරිභෝජන හා ආෝජන වියදම් තුළ ඇතුළත් වෙනවා. තබංගිය ආර්ථික කලාපය ඇතුළතුද මෙරට නිපදවපු මෙරට නිිපද වන ලද බාණ්ඩසේවා වෙනුවෙන් දැරු වියදමත් තවමකක්ද. ආනයිනික බාණ්ඩහා සීවා සඳහා දැරූ වීදමත් කියීන දෙකම. දැන් ආරම්භයක් වශයෙන් ආරම්භක උත්සාහයක් වශයෙන් මේක පැදිලි කරගන්න උදව්වක් උපකාරයක් සහයෝගයක් වශයෙන් ඔයාගේ සටහනිවායා ලියගන්න. ඊළඟචීදහිමින් සේරුවේ මම් මේ කියීනදී මමත්තයක ලීනවා මගේ වේගෙන් ලියන්නදුවේ පති එතකොටවට මේකට කාලේතුර වෙනවා. හරි ඊළඟ චීදලියන්න මාතිකලම් මෙහිදී කමාවක්න දාල මෙරට නිපදවනලද මෙරට නිපදවන ලද බාණ්ඩහා සේවා මෙරට නිපදවන ලද බාණ්ඩහා සේවා මිලදී ගන්නට දැරූ වියදම මෙන්ම දැරූ වියදම මෙන්ම? ආනයිනය කරන ලද. මන් නැවත කියනවා. මෙදී මෙරට නිපදවන ලද බාණ්ඩහාසේවා මෙරට නිපදවන ලද බාණඩහාසීවා මිලදීගන්නට දැරූ වියදම මෙන්ම ආනයිනය කරන ලද. බාන්ඩහා සේවා මිලදී ගන්නට දැරු වියදම්ද ඇතුළත් වේ ඇතුළත් වේ ඔන්න හොදාරම්භයක් ඔහොම හැඟීමක් දැනීමක් තියෙන්න්නට මනේ යි්ිගේ තින වාක කියයෝගන කියියෝගන කියෝගෙන කියට විතරක් මේ සංකල්පෙන්නතනදී හොඳටම තේරුන්ගන්න අමාරුවේ ඒකයි එකක උපක්ක්‍රම එකක් කරනවේද එක විකල්පක්‍රම ඔස්සේ යාව වේසට පත් කරන්නේ ඒ වේස තමයි ඔයාහිට පස්සේ නිරායාසෙන් විභාගදී උත්තරේ ගලාගෙනන විදී දැනුම් සම්ාරයක් ලබාගන්ඩ හිීතුවෙන්නේ අරීමනං මාහන්සමූන අද මේවා හොම සටහන්ල්ලියන් ඉස්කෝලල නේද අපිමි ලියනොවාමන සටහනක් පස්වෙනි පාඩමට මෙන්න වනාා ඒකෙත් හයවෙනි පස්වෙනි ඒක කහේම හවිනි පාඩමටවෙන්න වනාා මේ වගේ සටහනන් ලියන්න අපි කවදාවත්නම සටහන් ලිව වෙන ලියන්ඩ වෙන වෙලාට ලියන්න්නම් වෙනවා ඔන්න මන්දන් කියවනවාගේ අත්තකරින් ලස්සන ලිපු සටහන පෙන්නු මගේ අත්තකරු කියෝ ගන්න පුුවන්නේ. සිල්ලිපියක් යෝන වගේ නේද කමක් නෑ බලමු. මේදී මෙරට නිපදවන ලද බාන්්ඩසේවා මෙලදී ගන්නට දැරූ වියදම මෙ ම හාහා අරදා මතවදයන්න ආනයිනය කරනලද බාන්ඩසේවාමිලදී ගන්නට දැරූ වියදම දැතුළත්වේ. ඊළඟචේදේ. ඊලංචේදේ. මේ අනුව සරල සංකල්පයක් හට තේරුම්ගත් න තල් ලෝකලඩක් ලියන්නිසා. මේ අනුව. ද දේශීය වියදම තුළ දරදේශය වියදම තුළ හරි ලෙලවරයි? දශ විම තුළ දලදේශය නිෂ්පාදිතයට දදශීය නිෂ්පාදිතයට ඇතුළත් නොවන දලදේශය නිෂ්පාදිතයට ඇතුළත් නොවන යම් වටිනාකමක් යම් වටිනාකමක් ඇතු ලත්ව තිබේ දලදේශී නිෂ්පාදිිතියට ඇතුළත් නොමන යම් වටනාකමක් ඇතුළත්ව තිබී ඇයි උදයාහරවෙලට ගත්තු කිරිතේගේ කිරිපිටි පිට්‍රටිංගෙනවේ දලදේශී නිෂ්පාතිනයේ සීරිපිට්‍රනින්ගෙනාවේ ඒ දරදේශී නි්පායතියන දරදේශය නිෂ්පායිතය කියන්න ආර්ථික කලාපය තුළබිහි කරපුදී සේරටදේ දැන් සීරටදී සිරි සපදී කියන ගවාංගපි පිටරටදීත් තව සැපදේ කියලා පිටටින්ගෙනවා අන්න පාම්බාගේ පරිප්පු ද්දයිකෑවනංගුදේයට පාම්බා ගැතුළ තින තිරගුපිටි මෙිනි ුසේ පරිපපු ද දෙ තින පරිප්පු මඩිං ඉන්ඩියා දැම්මි දරදේශී නි්පායිතිීද? මේක ඩොමස්ටික් ප්‍රක්්ද නෑ එමනං ඩොස් ඩොමස්ටික් එක් පෙන්ඩිච දලදේශය වීද මැතුලි තියෙනවා මෙරට නිපද වූ බාන්්ඩ සේවා වෙනුවෙන් දැරූ වීදමත් තියෙනවා ඇතැමිට ඊට වඩා වැඩියග යක්තින්නේ ඉම්පෝටඩ ආනනික බාණ්ඩ සේවා සනා තව දගත්ත බෙක්වස්ටක විතරයි ලංචේක දිිනය කත්තේ කරන්න ගේ ඔොක්කොම රෙස් එක ඇඳුම් පැඳුම් ගත්තොත් යාන වාහන මේ ඔොක්කෝොම් ගත්තොත් මට කියන්න දලදශය වීදමතතිපිතින වීදමින් විශාල පංගුවක්. දලදේශය නිෂ්පාධතයට අදාලේවන්න නෙමේ එනං විදම් ප්‍රවේශීද අපි පළමුවම්ම ලිහාාගතයුතු ගැටලුව මේකයි දළදේශය වීදම ගොස් ඩොමස්ටික් ක්ස්පෙන්ඩිච කියන්නේ. දලදේශය නිෂ්පාදිතය නෙමේ ගොස් ඩොමස්ටික් පඩක්්ේ හම වඩ තිබුණා ආනෑන නැත්තං අපනෑන නැත්තං අපි වැසනුවාර්ථිකයක් නං ඒකැන් හිනං. වරායවල් නෑ ගුවන්තොටපුොළුවල් නෑ. ගරයව නත්න ගුවන්තු පුළලුව නැත නැව ෙත් නෑ ආසසියාතරයි නෙත්නෑ පිටින් බඩු ඉන්නෙත් නෑ අපේ බඩු පිට යන්න න්නෙත් නෑ. ඒම වැසුුව වාර්ික නම්මම් ප්‍රශ්නයක් නෑ නමුත් විභාග ප්‍රශ්නයන්නේ වැැසනු හර්ථිකයකනමි මේ ප්‍රායිකලෝක අප ජීවත්වයන ඕපන්් කනොමි යෘර්තාාර්ථිකයක. එමන මං සරලෝධාරණයක් ගත්තේ ආර්ථය කලාපේ නපියාව පලාතකින්. දිස්ත්‍රිකින්ක් පුංච නගරෙකින් එක පවුලකට එක පවුලක එක දෞසක වියදම තුළතියෙනවා මෙරට නිපද වූදී සඳහා පමණක් නොවෙයි ආනේනී කරනද බාණ්ඩහා සීවා සඳහා දර විශාලයේදමක් දැන් ඔයාම හිතන්න ඔයාගේ ගෙදර දරණ වියදම් තුළ වැඩියෙන් තියෙන්නේ. මේ රටී හදාපු බාණ්ඩ සේවා සඳහා දැරු යෙදමද එහෙම නැත්තං. ආනෑනෙ කරනලද බාන්්ඩහා සේවා සඳහා දැරූ වියදමද එකයි ඇත්ත. එක තමුන්ගේ හරද සාක්ිෂර එංගෝ දැන් තමන් අවන් කොමිතර බැලූ පානමතේරුන්ග නමාරු වෙන්න නැත්තම් පානමතරුන් නමාරු. ඒකයි ම මේ සෙල්ලි පිලිරවාගේ ලියලිය යාල්වා මේකතේරුන් කරන්නේ දැන් අමාහරු කොටසිවරයි. එමනං එක දෙයක් මතකතියන්න වියදම් ප්‍රවේශයේදී දලදේශී වීදම කියන්නේ දලදේශය නිෂ්පාධිතයනෙනී. දලදශය වියදම ඇතුළි තියෙනවා දළදේශය නිෂ්පාතිතය ඉක්මවා ගිය විශාල වටිනාකමක් ආනයන වැඩි වෙන්න තරමට නටක දළදේශීය වියදම විශාලයි දළදේශය නිෂ්පායිතට වඩ ඒ නම් මොකක්ද කරන්න ඕනේ. දළදේශයේ නිෂ්පාතය ගනය කරද්දී. මෙසේ ඇතුළත්වෙච්චි ආනයන සඳාවූ අගය බැහැර කළයුතුයි අඩු කළයුතුයි දැන් මේී. එක කාසිී දෙපැත් තක්ත්ති නවා වගේ තවත් කාරණාවත්තිනවා. අපි විහිමිතම ඔය විදිීතයි සංකල්පි ගොන්න ගන්නේ එක එක මෙන්න ආර්ථික කලාපය මංම සංකේතන්තින්නේ හරි අපි අපේ රටේ තීවවනවා උඩ රට කඳු කර සිරියා පාලද නේද හමන පුදුජටති ී සඳහා කප් හපු රටක්න අපී අපි අපේ රටේ නිපදවන සියලොමති දලදේශය නිෂ්පාත ඇතුලක් හැබැයි අපේ රටේ නිපදවන තේවලින් සූපරම හොඳම ඒළම ගුණාත්මේතු තේවලින් විශාල ප්‍රමාණයක් පානය කරන්නේ ඔයත්නමි මමත්නම අපි නමේ කවුද විදේශිකයෝ අපි හොඳම තේටික පිටරටට යවනවා. තරකමකදද දලදේශයේ නිෂ්පාධතයේ ඇතුළත් ඇතැම්දෑ. රට තුළ මිලදීගන්න අවස්ථාව නෑ. තේද රබර්ද පොල්ද ඇඟලුම්ද සුල්ලපනන බෝගද කනිජද මොනමොනහරි කොච්චරනාන්දේද ඔක් කොමිතන්නිපා තීගර විතරක්කිදන්න. අපේ තේකෝප් ඇතුළේ අපේරටේ වතුර ටිකයි අපේරටේ ඒහරටිකයි තියෙනවා අපි පිටිංක් සීනී කිරිපිටී ගැල දීකරගෙන ඔන්න කිරිතේ එකක් බොනවා. ඒක පැත්තක් අනිත්ේක අපේ රටේ හදන තේවලින් සැලකයුතු ප්‍රමාණයක් අපේ රට ඇතුලේ පරිභෝජනය කරන්න ඒ සඳහා වියදම් කරන්නේ කවුන්ද විදේශිකෝ. අපි අප නෑන කරන ද සඳහා වීදම් කරන්නේ විදේශික ඔහෙනං. අර දළදේශය වියදමතුර නැහැ. පටටේෙන් නිපදවපු සැලගීතු පංගුවක් වඩුවෙන් අදාල වටිනාකම දැන් ඊළඟ චේදලියමු. ඉළඟ චේදලියමු. එතකට ලියවි ලිවරයි ඔය කරදිලීවරයි ඉට පස්සේ පාඩම හරිම රසවත් ඊළඟ චේදලියන්න. මෙහිම ලියන්න මම් මගේ අත්තකරින් ලියන කොට මේ වේගෙන්! වාට පුළුවන් ඊත වඩා දෙගුණක් ලීරයි රකාන්න ොතන ඒනිසයි මත් පාඩම ලියන්නේ හරිපටන්ගම් ලියන්න හෙම අනෙක් අතට මගේ වේගෙන් ලියන්න ඕනේ. අනෙක් අතට එකන මේ ප්‍රතිරුද් සිද්ධිය අනෙක් අතට. ආර්ථික කලාපය ඇතුළත ආර්ථික කලාපය ඇතුළත නිපදවන ලද ඔය වේගේ ඇති නිපදවන ලද ආර්ථී කලාපය ඇතුළත නිපදවන ලද ඇතැම්බාන්්ඩ ඇතැම් බාන්්ඩ. මිලදීගන්නා ලද්දේ මිරදීගණු ලබන්නේකිරලීමනේල ඇතැම්බහන්ඩ මිලදීගනු ලබන්නේ ඇතැම් බහන්ඩ මිලදීගනු ලබන්නේ විදේශිකයන් විසිනි දේශිකයන් විසිනී කියලා වරාගැතුළ ලියන්න අපනයන එක්ස්පෝටස් අපනයින දැන් තීගෙනන න්න ලියගතකමක් නැටී අකුරක් දාලා තේවගේ ද ක්ම්ප. ය කටු සටනකොවෙලියන්නේ සටාර සුපිරි සටහන පඩ එකැකිතිීන ඒගරල මුද්දන කරල බලාගන්න සටාපුරෝගන් ට ප ස්තැන්තිීනවට. ස් වසන ස්තැපපුරවන සම්පූර් ටක් තින හරි දැන්වලම දැන්වලි හෙම අනෙක් අතට ආර්ථි කලාපය. ඇතුළත නිපදවල්ල ඇැ බණ්ඩ මිලදීගනු ලබන්නේ විදේශිකයන් විසි එකනපලායින අවසාන වකේ. මේ අනුව ලියපු මත්‍රියන්නම් මේ අනුව වලල කොහෙමං හැවත් කමක් නෑ ඔන්න මංගේ වන හංගදානෝ අපගෙන්න්නම් ලියන අ අුව දල දේශී වියදමත් තුළ දශය වදම තුළ දදේශය වීදම තුළ ආර්ථික කලාපේ ඇතුළත බිහි කළ ආර්ථය කලාපේ ඇතුළත බිහි කළ ය යම් වටිනාකමක් අන්තර්ගත නොවේ අන්තර්ගත නොවේ ආර්ථී කලාපේ ඇතුළද බී කළ යම් වටනාම අන්තර්ගත නොවේ ඔන් අපි පළවෙනි වතාවට සටහනක් වියාගත්තා ටිකක් වෙලාවර්ගන ඒක ඉහම ලිවේ නැත්තං. කොච්චරූපරාමුලු දාගෙන කොච්චරමං අකරු වච්චු හලින පෙන්වක් වාට පානම හොඳට තේරෙන්නේ ඔන්න දැන්වාවා අපේ ස්ලයිඩ් එකට. දැම්ේ අවබෝධය අරගන්න මෙහි මයි තේරු ගන්නේ මතක් කරන්න ගෙදර උදේකෑමවේල. උදේ පාදන නැගෙට්ටා හොඳ කිරිතේ එකක් බිව්වා ආයිබොනකොට මතකරයාගන්න ඔය තේකෝප පැතුරතියන වතුරෝටිකයි තේක හට්ටිකයි විදරයි මේඩින් ශ්‍රී ලංකා සමහටවා වෙ ඒබන කෝපේ පිරිසියයි මේඩිින් තයිවාන් ඔවු ඒවත් පිටිංගලතියන්නේ. ඉනන් දේශීය විත මැතුව ගෙර දරු වීද මැතුු තියෙනවා කටේ හදපුදේයට වඩ හවැඩියෙන් පි්්‍ර නිිහදාපපුදේල් ගන්න දර වියදම. උදේ පාන්දර හිලට කපී තේකබීලා ඔන්න ස්කෝලය නිසල්ලා හරි ස්කෝලිහිිල කැන්ටිමෙන් හරි පාම්භාගයි පරිප්‍රති පිරිසියි ඔන්න බෙක් ෆස්ටක මඩින් ශ්‍රී ලංකද සීරටදේ. යි කරචයි තුන පහටිකයි ලුන්ව ොලටි එක විතරයි රිපොන්ද තියන පරිපැටික ඉම්පෝට ම ඉන්ඩියයා මයිසූල් තෙරිගොපිට සේ ඇවරිකාව එනං ඇමරිකා පික් නැත්ලං ඉන්දයාාව පරිප් නැත්ලං උදිර පාරි පරිප්න ගමන්නයගන්න අලබතල මයියෝක්ක ොල් සම්බල පොලික ලොඩස් කයිකටනේද තැම්පලන්නේ ආර්ථද්‍ය මමි කියයන්නේ මට මේ උදාහරණෙම ගන්න යාටය කුසර දැන නිසායි. දැංගපියන් අපේ ෆෝමැක්්ටිකට ඔය දහසුලු ඉතියාගෙන එතකොටමව්ව මහලකු දේවල් නෙමේ. ඒම තේරු ගත්ති නැත්තං ලොකවලක් කිස්සරට දැංවෝය එක දෙයක් දන්නවා. විියෘතාාර්ථිකයක ඒ කියැන්නේ වනයවල් තීරවන ගුවන්තුටිපොල තීවන නැව එනවන යනවනං ආසියාාතරා පියාහබන වනං ඒ රටේ දළදේශීය වියදම කියන්නේ ඒ රටේ දලදේශීය නිෂ්පාධතය නෙමේ. දරදේශ නිෂ්පාති හොය නං ැලපුමක් කළ යුතුයි මොකද ගැලපුම දැන් ඔහට තීෙනවා. අඩ ආනෑනය කරලද බාන්්ඩ අඩු කර යුතුයි අපනෑනය කරලදේ එකතු කළ යුතුයි ආනෑන අඩුකරා අපනෑන එකතු කරා ශුද්ධ අපනෑන ගැලපුවා ඒක කියර දෙන්න මතකිරන තරුන්ගන් ඉතු වඩ ලස්සට දැන් අපයාාපව් අපි නත්තරකරු තැරටයං. ව්‍යියධම් ප්‍රවේශය උස්සයේ ජාතීගෙනුම් ගනය කිරීමේදී? සල්තිලි ගත්තු වියදම් කවරේද යන්න හඳුනා ගැනීම දැන් දෙෙනවතාාවමේ කියවන්නේ. පළමුෙන් අදාල වීදම් සංකල්ප පැහැදිලිකර ගනිමු දැම්මවොමනොවද නේද. අයි. ප්‍රධානමූලස්වතුනයි පරිභෝජන වේදම් එයින් එකක් කුටුම්බ ඒකටත ම දැන් කතා කරේ රජයේ පරිභෝජන වීදම රජයධරන්න පරිබෝජින වීදම තුළත්වීම තමයි. සීරටදේ සිරිසැපදී වගේම පිට්‍රරදේ අපිට තව සැපදේ අපිවත් කරනවා අ එහෙමනාං. පස ලා ජන වීදම අපි යායෝජන කරන වීදම තුළ යාන්ත සූත්‍ර උපරණ ගත්තොත්. හිතන්න ලංකාවේ හදන අන්ත සූත්‍රද වඩා වැඩිපුරතියෙන්නේ. ආනෑනිද ආනෑනික නේද ඒනං අපේ දල දේී වීද මැතුලි අපි දැංගමරට බැලූ මැජුරටීක බෞතරයේ වැඩි ප්‍රමාණයක් තියන්නේ. ඒ වීදමක් කටේ දල්ල දේශය නිෂ්පා දිතය මිරද ගන්න නෙමේ. න බාන්න මිරද ගන්න න දලදේ නිෂ්පාත හන් ටි අපි අඩු කරනවා අපනැනකරටි ිතු කරනවා දැම්මේ ටයිටල්ස් ටික යෝගම මේ පරිච්චේදේ එක්තර තැනකටවිත් අපි නත කරනවා ඉට පසේ තමයි දල දේශයබීදම දලදේශය නිෂ්පාතය දල්ල ජාතික නිෂ්පාතිතය අවසාන ඩිස්පෝසබල් වැෑය කළ හැකි දළ ජාතික නිෂ්පායිතය ඉගෙන ගන්නේ. එකවර එක පරරිච්චේද සියල්ලම් බැහැ දැන් අපි බලමු ඉතුරටික. පරි බජනවිදම ප්‍රාන කොටස නත් මදකරනවා දැහහිමින් ුරියයන් අවසාන පරිබෝජන වේදම මේ ලස්සන වචනය වෙනම කියර දෙන්න. සත්‍යය සුනිිශ්චිත පරිබෝජන වේදම.ක්ෆtion පෙන් ඇත්ත්‍රම ධරන රිබෝජන වේදම. කැන ඔයා ඔයා විසින් ධර්ණවේදමත් ඔයා වෙනුවෙන් තවත් අෑය ධරනවේදම දෙකම ගන්න ඕන දැංගේක අහල අතාරීන්න මං කියල දෙන්න. ඔලුවටම හොඳට කාවදින්. අවසාන පරිබෝජනදමින් කොටස් දෙගයි පුද්ගලික පොදු රජයේ පරිභෝජන වීදම අප අං ිල යි් දෙකට අප එක පරක්මක කිය්වා එතරු මුොකුත් තේරණේ නෑ අපි දැන් එක වඩා හොඳින් තේරුම් ගනිමින් තමයි මේ සිරින්නේ. පුද්ගලික පරිබෝජන වීද මඇතුි තියෙනවා කුටුම්බ විසින්දරණ පරිභෝජන වීදමත් ලාබ ොබනාාදන කුටුම් වෙ දරණ පරිබෝජන වේදමත් Nfish න් profitable Institute අනවත්තී රෝබයක එමනා. විදේශරටලින් කුටුම් වෙත ලබෙන ත්‍යාග නාධත්මයට ඇතුළත්වේ මයික තෙරම් කරන්න එතක්කන් පොදු පරිබෝජන වීදම මේ පලවෙනි පරිච්චේදැ අපි කරන්නේ මූලික අඩිතාලම යුදාගන්න එකයි පාඩමට. පොදු පරිබෝජන වීදම තුළ ධම රජිය සල් ගවන්න්ෆෝල් කන්සල් පලාාත්පාල නාආයතන්න අපි දැන් අලු ස්ලයි්දිකට යනවා මේ දෙවිනි පාරමි කිව්ව බලමුකදද වෙන්නේ. දලා විචර වීදම නෑකත් අපි පෙනවා ස්ථාවර ප්‍රාද්ධනය තොග වෙලස්වීමම්සා වටනාකම් වෙනස්වීම්මි සියල්ලත්තෙක් අපි ඉළඟට මෙන්නමී හරපරාමයකන පනවිඩේ අරදින පරිචේදය අපි අතරනවා ඊළංඟ පරිච්චේදී තමයි අප දළදේශී වියදම දළදේශය නිෂ්පාතිිතය දළජාතික නිෂ්පායිතය වැය කලහැකි දළජාතික නිෂ්පායිතය සංකල්ප හඳුලගන්න එමනං අපි කිවල මේ පරිච්චේදෙන් හොඳ අවසානයක් ගම්මු ඊළඟ හොඳ ආරම්භයක් සඳහා අලුත් පරිච්චේදේයට කිවන්න. වෙනද පළමිල මාක ප්‍රයිස් වෙනද පල මිලානුව දණනය කිරීම ම් ප්‍රවේශයේ දී සියලු වියදම් දත්වයන් වදම් ප්‍රවේශයේදී සියලවිය දම් දත්වයන් සැලකිල ගන්නේ වෙනද පල මිගණන් අනුවයි ඇයි අපි බඩු ගන්නේ කඩේ හන්දේ ගිල්ල පොලෙන් ගන්නේ කඩේ හන්ද පොලේ තියෙන්න්නේ මර්කට ප්‍රයිස් වෙනඳ නිල මූලික බිලහෙම නෙමයි නිෂ්පාදකය යාලි කරන විල එවිට පාරිභෝයකයා මත බද්දක් අයකරන්න ප්‍රච්චස ස්ප්‍රයිස් අන්න ගැනුම් කරුගේ මිලමෙතරෙන්නේෙ බලමු. එනම් ගැනම්කරු විසින් බාණ්ඩ සේවා සඳහා ඉල්ලුමක් ඇතික නවස්ථාවේ අදාලංශවලින් අදාළ තුොරතුරු ලබාගරන්න නිසයි . එනම් ඔහැර පේනෝමිතන මේ වෙනඳ පිලමිලත්තිික සම්බන්ධයි මොකක්ද පැහැදිලියොම ගැනුම්කරුගේ මිල.මිසේ බාණ්ඩ සේවා මලදීගන්නා අවස්ථාවේ දරනවියදම තුළ මිලදීගන්නෙ කවද ගැනුකරු ඕහ මලදී ගන්න අස්ථායි දරනවීදම තුළ. බහන්ඩ දු ඇතුළත්වන අතර සහනාධාරි වත්කොට තිබේ. එබැවින් වියදම් ප්‍රවේශීදී නිෂ්පාධනපේශීදට වඩා වෙනසක් පවතිී ඇයි ඉස් ඉස්සල්ලම වියදම් ප්‍රවේශීද අපට මුණගහෙන්නේ මූලික මිල නෙමේ ගැනුම්කරවිසින් බාණ්ඩසේවා මලදී ගන්නට ධර්ණවියදම රදමිරදමි රදමිල. ඒකමතමා පචස ස් ප්‍රයිස් නිෂ්පාදකයාගේ මලමයි. එකට එකතු කරන ගැනුම්කරු විසින් ගි වන බද ගැනම්කරු විසින්ග වන අතරමදි ගස්තු ගැනම්කර විසින් මොනවාහ ප්‍රවාානගාස්තුග න ඒසි අල්ල යා ෙසක ැරුම් කරු සහනදාද ැබිලතිවරොත් ඒ අඩුවෙනවා එනං වියදම් ප්‍රවේශීදිී අමුවමීම ඉස්සිසලම අප ලෙන්නේ පච ස්යිස් ගැනුම්කරුගේ මිල මකට ්‍රයිස් එක තමයි වෙරදමිල අන්නේ පනහිඩී දෙන්නන්නයි මට මේ අක්ෂේදී අවසේද අවශ්‍ය වෙන්නේ. දනුවත් එක්කයි ඊළඟ පරිච්චේද පටන්ගන්නේ වඩා හොඳින් ගලාගෙන යන්න පුළුවන් එතකට පාඩම එමනං නිෂ්පාදන ප්‍රවේශයේදී සිදු කරන්නා මෙන් බහන්ඩ මත බදු සහ එම සහනාධාර ගැලපීමක් මෙහිදී අවශ්‍ය වන්නේ නැත. අවසානට මෙන්න මේ හයිලැට් කළතියෙන වචෙන්ටික බලන්න ඊළඟ පරිච්චේදේ හොඳට පටන්ගන්න අපි මෙිතන හොඳ මකක් එක අවසන් කරමු නිෂ්පාදන ප්‍රවේශයේදී වගේ එතන සිදු කරන්නක් මෙන් බාන්්ඩ මතබදු ඒක ටක්ස් onන් ඩක් නිෂ්පාධිතය මතබද බාණ්ඩ මතබදු ගැලපීමක් අවශ්‍ය වන්නේ නැත ගැනුම්කරු මිලදී ගන්නා විට ඒ සීලු බඳු ගැනුම්කරුගේ මිලට ඇතුළත්වන නිසා ඒ පැදිලිලුම තද පාටින් පෙන්නන්නේ marketකෙ ්‍රස් වළඳපෙල මතමයි ලැබෙන්නේ. මේ පරිච්චයේ දිීදුපට මූලික වචනටක හඳුල දුන්න දනදේශය වීදම කෙනික විතරක් ප්‍රාමාණකව කියලදුන්න අපි ඉතා සාර්ථක පරිච්චේදයක් නෙම කලා වියධම් ප්‍රවේශයේ ආරම්භේ හොඳන්නේ අවසන්න වනා බට වඩා හොඳින් මේදේ මතකයි දෙපාරක්විතරමේ වීඩිය එක බලන් කෙටි සටන් හදාගන්න ඊළංඟ වීඩියෝකේ දෙයක් මුලගහැමු පීදම් ප්‍රවේශයේදී ගණනය කිරීීම සියල්ල සමඟ එතෙක්